හිතාමිට්ටුවනි. ජාතිය මළගම අද දවසේ සුගති දාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙන්න මේ මළගමට ආපු ජොනියගේ සෙට් එකට මේ වෙනකොට කලකම් පල දෙමින් තියෙනවා. මිට්ටුවනි මේ වෙනකොට 30කට ආසන්න පිරිසක් රෝහල් ගත කරලා තියෙනවා. ඒ වගේම 6 දෙනෙක් මේ වෙනකොට මරුවා සමග පොරබැදලා 3 දෙනෙක් මරුවා සමග ගිහිල්ලා තියෙනවා. මේ සියල්ලටම හේතුවලා තියෙන්නේ ජොනියගේ වැඩ. අපි නිරන්තරයෙන්ම ඔබට දැනුවත් කරලා තියෙනවා ජොනියගේ අරක්කුල තියෙන කසිප්පුයි කියන කාරණේ. පහුගිය දවස්වල ජොනියගේ ස්කාගාරයට සීල් තියලායි තිබ්බේ. හැබැයි ජොනියට අවශ්‍ය විදියට අරක්කු බෙදා හරින්න සහ ඒ අවශ්‍ය කටයුතු කරගෙන යන රනිල් වික්‍රමසිංහ ඇතුළු වර්තමාන පොලිස් ප්‍රතිතුමා අවශ්‍ය වපසරිය හදලා තියෙනවා. විශේෂයෙන්ම ජොනියා බය වෙලා තියෙනවා. 15 වෙනිදාට කොළඹට ගෙනියන්න අවශ්‍ය කරන පිරිස රැස් කරගන්න බැරි වුණොත් විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේන්දා මොහු කරලා තියෙන්නේ තමන්ගේ තැනකට 15 වෙනිදා යන්න සූදානම් වෙලා හිටපු පිරිස. ඒ කියන්නේ 14 වෙනිදා රාත්‍රියේදී පිරිසක් ඔහුගේ නිවස ආසන්න ස්ථානික රඳවගෙන තියෙනවා. විශේෂම මේ පුද්ගලයන්ට කන්න බොන්න දීලා කොමහරි කොළඹට ගේන තමයි ඔහුගේ සැලැස්ම තිබිලා තියෙන්නේ. අනිත් කාරණේ තමයි අද දවසේ කුරුණෑගල මහාධිකරණයේ මගින් ජොනියගේ ඇටතලන නගරාධිපතිතුමාටත් අවුරුදු 3ක සිර දඬුවමක් ලැබුණා. ඒ නිසා නගරාධිපතිය පොරොන්දු වෙලා හිටපු පරිදි අවශ්‍ය කරන ආහාර ජොනියට ලැබුණේ නැහැ. හැබැයි කසිප්පු නිවැරදිවම සපයලා තිබුණා. මොකද ඒක ජොනියගේ බිස්නස් එක නිසා. මේ වෙනකොට ජොනියා විසින් මේ පුද්ගලන්ට අරක්කු දීලා තියෙන්නේ අර වතුර ෆිල්ටර් කරන එකට දාලා. විශේෂයෙන්ම ඔහු කියලා තියෙන්නේ ඒක තියෙන්නේ අරක්කු කැමති විදියකට උඹලා බීපල්ලා නටපල්ලා. හැබැයි හෙට උදේ පාන්දරම යන්න පිටත් වෙන්න ඕනේ. මොකද 2 වෙනකොට ජාතියේ මළගම මිනිමරු මරාගේ ප්‍රධානත්වයෙන් තියෙනවා. ඒකින්ද උඹලා 1-2 වෙනකොටවත් බුදියලා 8-9 වෙනකොට ඇහැරපල්ලයි කියලා. කොහොමෙතත් ජොනියාගේ අරක්කුවලට සූර්වෙච්ච කට්ටිය දිගින් දිගටම බීලා තියෙනවා. මේකට සාමාන්‍යයෙන් සීල්ලරක්කු බෝතල් 2ක් දානකොට කසිප්පු බෝතල් 4-5ක් දාලා මේක මිශ්‍ර කරලායි තිබුණේ. කොටිම කසිප්පු වලට සීල්ලරක්කු වල සුවඳන විදියට තමයි මේක හදලා තිබුණේ. හැබැයි ජොනියාගේ තනකොළ හන හරක් මේක නොදැන කොන්දේ සිවරහිතව උම්බීවා. ඒ විතරක් නෙමෙයි, ඉන් පස්සේ නගරාධිපතිය ආහාර සැපීම බාරගෙන තිබුණත් නගරාධිපතිය නැතිකම නිසා ජොනිය 4 වරේටම කතා කරලා අවසානයේදී තමන්ගේ කුක්ද දෙන්නෙක් 3 දෙනෙක් දාලා කෑම උයලා තියෙනවා. මේ කෑමවල තිබුණා වූ විශේෂම ප්‍රමිතියක් බොහොම බාල තත්ත්වෙ තිබුණා කියලා තමයි දැනට ආරංචි මාර්ග සදහන් කරන්නේ. මොකද දීපු නැති කීප දෙනෙක් මේ කෑම කාලා ඔවුන්ට ඒ වෙලාවේ ඉඳන් වැසිකිළිය තමයි ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් බඩ යන්න පටන් අරන් තියෙනවා. කොහොමවත් අනිත්‍යවුන් කොන්දේ සිවුරුතෝ බීලා බීලා අරව කෑව සාමාන්‍ය අරක්කු සැර නිසා මුන්ට මේක රාත්‍රියේ දැනුනේ නැහැ. හැබැයි කීප දෙනෙකුන් වමනය කරන්නට පටන් අරන් තියෙනවා. ඉන් පස්සේ ජොනියා මුංග පෝලිං ගහලා 8:00 විතර තමන්ගේ බස් වල නැගලා කොළඹට එන්න පටන් ගත්තට පස්සේ නැවත වතාවක් අර ජොනියාගේ කසිප්පු පානය කිරීම ආරම්භ කරලා තියෙනවා. මිත්තරනි මේ වෙනකොට පොදු ජන පෙරමුණට මොලේ තියෙන එකෙක්වත් නැහැ. මේ වෙනකොට ලංකාවෙන්න මීහරක් සහ මී දෙන්නු තමයි මරාලගේ පස්සේ යන්නේ. කොහොමෙතත් මේ කසිප්පු ටික බිබී ආපු සමහර අය මගදී ලේ වමනේ කරන්නට පටන් අරන් තියෙනවා. ඒ වගේම ඉන් පස්සේ බස් එක කීප දෙනෙකුගේ නමත්තලා තියෙනවා කට්ටියට බඩ යන නිසා. ඒ වෙලාවේ ජොනියාගේ අත්උදව්කාරව කිහිප දෙනෙක් හැමෝටම ප්‍රතිබෙදලා තියෙනවා මේ බඩ යන එක නවත්තන්න සහ වමන යන එක නවත්තන්න. හැබැයි ඒකෙන් ප්‍රමාණවත් ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. මිනුවන්ගොඩ ආසන්නයට එනකොට සමහර අයගේ බඩ යන ප්‍රමාණය වැඩි වීම වගේම ලේ වමන යාමත් වැඩි වෙලා තියෙනවා. අවසානයේදී ළඟම තිබුණු දිස්ත්‍රික් රෝහලට 5-6 දෙනෙක් ඇතුල් කරලා තියෙනවා. ඉතුරු අයත් අරගෙන ගම්පහ ප්‍රදේශයට කිට් වෙන්න ආවට පස්සේ ජොනියාගේ විසිගන්නකට ආසන්න ප්‍රමාණයක් දරුණු තත්ත්වයක පවතින නිසා රෝහල් ගත කරලා තියෙනවා. ඉන් මේ වෙනකොට 6 දෙනෙක් මරුවා සමග පොරබැදිමින් ඉඳලා 3 දෙනෙක් මේ වෙනකොට මිය ගිහින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, මේ වෙනකොට 7කට ආසන්න ප්‍රමාණයක් දැඩි සත්කාරයේ දුක් විඳිනවා. හැබැයි රෝහලේ ඉන්න බහුතරයදියා කියන කාරණේ තමයි උන්ට පළ දුන්නේ කලකම්. මොකද රටක් මේ වෙනකොට අගතියට දාලා මේ කාලකන්ණි හැතිකරේ මෙහෙම පිස්සු කැලිද්දේ උන්ට මුට්ටියල්ලන්න ආපේ උන්ට මේ වෙනකොට දික්ත ධම්ම වේදිනිය කර්ම පටිසන්ධියලා කියලා තමයි මේ වෙනකොට බොහෝ දෙනෙක් කියන්නේ. ඒ වගේම රෝහල් ගත කරලා තියෙන බොහෝ දෙනෙකුට බලුසල්ගිනි ලැබෙනවා කියලා ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඔබ දන්නා වර්තමාන කාලකන්ණි ආණ්ඩුව දොස්තරලට හරියට කොන් දොස්තරලට වගේ තමයි සලකන්නේ. අනිත් කාරණේ මේ කාලකන්ණි ආණ්ඩුව නිසා මේ වෙනකොට රෝහල්වල බෙහෙත් නැහැ. ඒ නිසා ජොනියාගේ කෑම කාලා බඩේනේ උන්ට වගේම ලේවමනේ කරන්නේ උන්ටත් අද වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ පස්සට පොල් මුඩු ගහගන්න. මිත්‍රෝනි ඔබ දැනගත යුතු වැදගත්ම කාරණයක් තමයි මේ වෙනකොට මේ උත්සවය සඳහා කොඩි ඇදලා තියෙන වෙන කවුරුවක් නෙමෙයි හරින් කියන කාලකන්ණි පාහරයගේ අමාත්‍යාංශේ උන්ගේ ලොරි පාවිච්චි කරලා තමයි හතර වටේට කොඩි ගහලා තියෙන්නේ. අනිත් කාරණේ තමයි මේ වනේ වමනියනේ උන් බඩේනේ උන් බේරගන්න එක කොහොමදත් මේ මොහොතේදී ජොනි ඇතුළු බහුතරය දෙනා උත්සාහ කරමින් ඉන්නේ උන්ගේ කොඩි කණු ටික කපන එක වළක්වා ගැනීම සහ බැනර් කපන එක වළක්වා ගන්න. ඒ නිසා කොඩි පරිස්සම් කරන්න මහන්සි වුණාට බැනර් පරිස්සම් කරන්න මහන්සි වුණාට මේ වෙනකොට මරාට කඩයන් ආපු මීහරක්ට වෙන දේ ගැන උන්ගේ උනන්දුවක් නැහැ. ඒ වගේම මේ වෙනකොට බොහොම දරුණු තත්වයක ඉන්න මේ පුද්ගලයා තව කී දෙනෙක් එළබෙයිද කියන එක පැහැදිලි නැති වුණත් උන්ට විතරක් නෙමෙයි රටටම මරාලට කඩේ යන බහුතරයකට කලකම් පණ දෙනවයි කියන කාරණය මේ වෙලාවේ අවබෝධ කරගත යුතු වෙනවා. මිත්තුරුනි බක් පැකට් එකට අරක්කු භාගයට එහෙම නැත්නම් රුපියල් 4,000-5,000කට කඩේ යන මේ කාලකන්ණි නිසා තමයි මේ රට දවසින් දවස අඳුරට යන්නේ අනතුරට යන්නේ. මේක නිදහස ලැබිච්ච දවසින් දැන් සිද්ධ වෙච්ච දෙයක්. අනිත් එක ඊයේ දවසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මගින් වර්තමාන වැඩබන්න පොලිස් ප්‍රතිවරයාට විරුද්ධව තීන්දුවක් දුන්නා. ඒ වගේම පොලිස් කොමිෂමට නියෝග කරලා තියෙනවා පොලිස් ප්‍රතිවරයාට විරුද්ධව ක්‍රියා කරන්නයි කියන කාරණේ. මේ වෙනකොට වර්තමාන වැඩබන්න පොලිස් ප්‍රතිතුමා දේශබන්දුවා මරාගේ විතරක් නෙමේ රනිල්ගේ පස්සේ ලෙවකමින් මේ මොහොතේ මේ උත්සවය සාර්ථක කර ගැනීම සඳහා කරන්න පුළුවන් හැම වැඩක්ම කරමින් ඉන්නවා. ඒ අතරතුරේ පොලිස් ප්‍රතිවරයාගේ මැදිහත් වීමෙන් මේ වෙනකොට ගම්බට්ට වගේම පොලිස් නිලධාරිනුත් විශාල ප්‍රමාණයක් මේ ශාලාව ඇතුළේ පුරවලා තියෙනවා මහයුන්ගේ ආරක්ෂාව සඳහා. මිත්‍රෝනි දවසින් දවස රට බල්ලට යනවා, බල්ලෝ පාලනයට එනවා. මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. අන්න ඒ සඳහා හැකියාව ඇති දක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙමනට යමු. මිත්‍රෝනි අර්ගතුරු ජයග්‍රහණ නුඹට ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.